මේ වර්ෂය අනිවාර්යයෙන්ම මැතිවරණ වර්ෂයක්. අපි ව්‍යවස්ථානුකූලව බොහොම පැහැදිලිව ජනාධිපති මැතිවරණය නොවැම්බර් මාසයට පෙර පවත්වලා අවසන් කරන්න තියෙනවා. හැබැයි ඒ වගේම රටේ ව්‍යවස්ථාව අනුව අපි මේ වන විට මැතිවරණ දෙකක් කල් තියලා තියෙනවා. එක මැතිවරණයක් පළාත් සභා මැතිවරණය. එදා යහපාලන රජය පළාත් සභා මැතිවරණය ඒකට පාර්ලිමේන්තුවේ සංශෝධනයක් එකතු කළා. අද වෙනතුරු පළාත් සභා මැතිවරණයක් තියෙනවද නැද්ද කියන එකවත් මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. හැබැයි පළාත් සභා ඡන්දේ නොතිබුණාට මහජන නියෝජිතව පත් නොකරගත්තට පළාත් සභාවේ ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. ආණ්ඩුකාරවරු හරහා පළාත් සභා ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. එතකොට එක පැත්තකින් පළාත් සභා මැතිවරණයක් කල් දාලා තියෙනවා වසර ගණනාවක්. අනිත් පැත්තෙන් පළාත් පාලන මැතිවරණය මේ රටේ ජීවත් වෙන ජනතාවට ඉතාම සමීපතම ආයතනයක් තමයි පළාත් පාලන මැතිවරණය. මහනගර සභාව, නගර සභාව, ප්‍රාදේශීය සභාව මේ ආයතනවල මැතිවරණය කල් තියලා තියෙනවා. ඉතින් ඒ නිසා රජයට පුළුවන්කමක් තියෙනවා මේ මැතිවරණ වලින් ඕන මැතිවරණයක් තියන්න. ඉතින් ඒක විශේෂයෙන්ම රජයේ වගකීමක්. ඒ කොයි මැතිවරණය තියෙනවද කියන එක ගැන තීන්දුවක් ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයක් හැටියට අපි මේ මැතිවරණ වලින් පළාත් පාලන මැතිවරණය තිව්වත් අපි නාම යෝජනා බාර දීලා තිනවා ලංකාවේ පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයකට. අපි ලෑස්ති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට පළාත් පාලන මැතිවරණයකට වුණා. එම නෙවෙයි නම් මේ වෙනට අස්ථානගත වෙලා තියෙන පළාත් සභා ඡන්දය තියෙනවා නම් ඒකටත් අපි ලෑස්ති. එම නෙවෙයි නම් ජනාධිපතිවරණය එම නෙවෙයි නම් ජනාධිපතිතුමාට හැකියාවක් තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණයක් ගන්න. ඒ මැතිවරණයවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි ලෑස්ති මැතිවරණයට මුණ දෙන්න. දැන් සමහර අය අර්ථකථනය කරන්න හදයි. සමහර ප්‍රකාශ අපි දැක්කා සමහර පක්ෂවලින් කරනවා මේ මැතිවරණේ කල් දාන්න ඕන. අපි කිසිසේත් පක්ෂයක් හැටියට මැතිවරණ කල් දානට අපි එකඟ නැහැ. අපි මැතිවරණ නියමිත වෙලාවට තියන්න ඕන. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. මිනිස්සුන්ගේ පරමාධිපත්‍ය අයිතිය ඒ ජනතාවට ලබා දිය යුතුයි. ඒ නිසා අපේ පක්ෂේ නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ දෙවරක් ජනාධිපතිවරයෙක් හැටියට යුග මෙහෙවරක් ඉටු කරපු නායකයෙක් හැටියට එතුමා සමහර මැතිවරණ නියමිත දිනට ඉස්සෙල්ලා තියලා තියෙනවා. සමහර මැතිවරණ අපි දන්නවා අපිට පක්ෂයක් හැටියට ජයග්‍රහණය කරන්න බැහැ කියලා. අපි දන්නවා උතුරු පළාතේ අපි පළාත් පාලන ඡන්දය තිව්වා. හැබැයි අපි දන්නවා ඒකේ බලය යන්නේ කාටද කියලා. හැබැයි ඒ ජනතාවට තෝරාපත් කර තමන් කැමති මහජන නියෝජිතව පත් කරගන්න ඉඩ දෙන්න ඕනේ. ඒ නිසා ඕනම් මැතිවරණයකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි ලෑස්ති. ඒ වගේම අපි දැක්කා ඊයේ දවසේ කිල්නොච්චියේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා 13 වන සංශෝධනය එතුමාගේ පාලන කාලයක් ආවම එතුමා බලයට ආපු ගමන් එතුමා 13 වෙනි සංශෝධනය ගේනවා කියලා. 13 ක්‍රියාත්මක කරනවා කියලා. ඉතින් එතුමාට නැවත 13ක් ගේන්න ඕනේ නැහැ. එතුමාගේ පියා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අගමැති ධූරයේ ඉඳදී තමයි මේ 13 වෙනි සංශෝධනය ගෙනාවේ. මේ රටේ විශාල වශයෙන් එක පැත්තකින් ජනතා යුක්ති පෙරමුණ මේ රටේ යම් කලබල වෙලා නොයෙකුත් ප්‍රශ්න ඇති වෙලා අපි දැක්ක මේ 13 ගේනවා. ඒතකොට මේ 13 ගෙනල්ලා දැන් එතුමාගේ තාත්තා එදා අගමැතිට ගෙනාපු දේ දැන් කියනවා ක්‍රියාත්මක කරනවා කියලා. අපි අහනවා දැන් මේ 13 පළාත් සභා ක්‍රමය තුල යම් අවස්ථාවලදී මේකේ හොඳ දේවලුත් තියෙනවා. ඒ වගේම මේකේ වැරදි දේවලුත් තියෙනවා. මේකේ සාමාන්‍යයෙන් බලය විමධ්‍යගත වී යුතුයි. ඒ බලය යම් විදිහකින් යම් කොට්ටාසයක් අයුතු විදිහට පාවිච්චි කරන්න ඉඩ තියෙන්න පුළුවන්.
ඒකට හේතුව අපි දන්නවා ජනාධිපතිතුරු ගණනාවක් මේ රටේ ඒ සංශෝධනයෙන් පස්සේ 13න් පස්සේ වැඩ කරලා තිනවා හැබැයි පොලිස් බලතල ඒ වගේම ඉඩම් බලතල වගේ දේවල් මේ වගේ කාරණාවලදී කොහොමද අපි අහනවා විපක්ෂ නායකතුමා මේ බලය කොහොමද ලබා දෙන්නේ දැන් ලංකාවේ තියෙන ශ්‍රී ලංකා පොලිසිය අපේ පොලිස්පතිවරයෙක්ගේ යටතේ ලංකාවේ පළාත්වලට නියෝජ්‍ය පොලිස්පතිවරු ඔහුගේ යටතේ ඊට අමතරව පොලිස් අධිකාරිවරු යටතේ පොලිසිය පාලනය වෙනවා ඒක දෙවුන්දරතුළු ඉඳන් පේදුරුතුළුවට වෙනකම් හැබැයි අපි අහනවා විපක්ෂ නායකතුමාගෙන් ඔබතුමා දැන් බලයටපත් වුණොත් පත් වුණොත් නෙමෙයි ඔක්කොම වෙන්නේ ඔබතුමා බලට පත් වුණොත් එතකොට මේ 13 වන සංශෝධනයේ තුල එතකොට උතුරු පළාතට වෙනම පොලිසියක් නැගෙනහිරට වෙනම පොලිසියක් එතකොට මේ මේ තුල අපි දන්නවා අපේ රට අමතක කරන්න එපා අපේ රට 30 වසරක යුද්ධයක හිටපු ජනතාව ජීවත් වෙච්ච රටක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට රණවිරුවන්ට පින් සිද්ධ වෙන්න මේ රට දැන් යුද්ධයක් නැහැ හැබැයි එවැනි තත්ත්වයකින් බේරගත්තු රට නැවත බෙදන්නද හදන්න කියන එක තමයි ප්‍රශ්නේ හැබැයි මේ ප්‍රකාශ කරන්න වෙන මොහොකටවත් නෙවෙයි ඉදිරියේ න ජනාධිපති මැතිවරණය ඉලක්ක කරගෙන අපිට පේනවා විපක්ෂ නායකවරයා අද තමන්ගේ ඡන්ද මල්ල වෙනුවෙන් තමන් ඉතාම පහත් මට්ටමකට වැටලා තියෙනවා තාම පහත් මට්ටමකට වැටලා තියෙනවා. හැබැයි මේක එතරම් සුබවාදී තත්වයක් නෙවෙයි කියන එක අපි පැහැදිලිව කියන්න ඕනේ. ඒ වගේ අපි කියනවා කරුණාකරලා මේ 13 වන සංශෝධනයේ තුල තියෙන බලතල කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියන එක රටට පැහැදිලි කරන්න. ඔය සාමාන්‍යයෙන් එකක් දෙකක් කියලා කිල්නොච්චියේදී එකයි කිල්නොච්චියේදී කියන දේම දකුණෙත් කියන්නේ. ඒක තමයි හොඳම වැඩේ. ඒ කියන එකම දකුණෙත් කියන්නේ. එතකොට තමයි ජනතාව තේරුම් ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්නේ. ඒ වගේම අපි දකිනවා මේ මෑතක දැන් හොඳම චිත්‍රපටිය තමයි අනුර සජිත් විවාදය කියන චිත්‍රපටිය. දැන් මේක අපි බලන් ඉන්නවා කොයි වෙලාවෙද තිරගත වෙන්නේ කියලා. හැම වෙලාවෙම බාලගිරි දෝෂේ මේකට. තිරගත වෙන්න එනවා. ඊට ඒකට අවශ්‍ය කරන දැන්වීම් දානවා. දින නියම කරනවා. නමුත් තිරගත වෙන්නේ නැහැ. මේ ළඟදී දැක්කා අපි එකම නාලිකාවක විතරක් ඒක පාර්ශිකව මේක ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපි හිතනවා මේක දිගින් දිගටම මේ දේශපාලන විහිළුව කරනවට වැඩිය හොඳයි. කරුණාකරලා මේ දෙන්න විවාදයක් කරනවා නම් ඔయిత වැඩිය මේ රටේ හිටපු නායකයෝ විවාදවලට ඉදිරිපත් වෙලා තිනවා. මාධ්‍ය තුලට ගිහිල්ලා තිනවා. මේක කරුණාකරලා අහවල් නාලිකාව කියලා දෙන්නත් එක්ක සාකච්ඡා කරලා එක නාලිකාවකට හරි ඇවිල්ලා මේ විවාදය කරනවා නම් හොඳයි. ඒකට අපිට බලා ගන්න පුළුවන් වෙයි අපිට ඕන කරන්නේ මේ විවාදයේ තුල වෙන මොනවත් නෙවෙයි අපිට ඕන කරන්නේ මොකද්ද මේ කියන පක්ෂ දෙකේ ආර්ථික ප්‍රතිපත්තිය. මේ පක්ෂ දෙකේ කොහොමද ඔවුන්ගේ අනිකුත් රට ශක්තිමත් කරන වැඩපිළිවෙල මොකද්ද? මේ රටේ රාජ්‍ය සේවය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල මොකද්ද? මේ රටේ තියෙන ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙල කුමක්ද? මේව එලිපිට කියන්න. මේක ආවට පස්සේ නැවත අර ආණ්ඩුව අපිට කරපු හිඳ කරන්න බෑ. ඒ ආණ්ඩුව තමයි වරද්දලා ගියේ. ඒව නෙමෙයි. දැන් මොකද හුඟක් අය වරද්දපුවා තමයි අපිට වාර දුන්නේ. 2015 සිරිසේන ජනාධිපතිතුමාගේ යහපාලන ආණ්ඩුව වරද්දපු වැරද්දිල්ල තමයි මේ මුළු රටටම සාපයක් වුණේ. මේ මුළු රටටම සාපයක් වුණේ 2015 සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපති නොවුණා නම් මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපති වුණා නම් මේ රට අද ආර්ථික වශයෙන් නැගිටලා මේ රටට අරබූද ඇති වෙන්නේ නැහැ අරගල ඇති වෙන්නේ නැහැ මිනිස්සු හැම කෙනෙක්ම ඇති හැකි මිනිස්සු බවට පරිවර්තනය වෙනවා ඒ බාධකය රටට දාපු බාධකය ඒ බාධකය තමයි මේ රට මෙතෙන්ට ගෙනියන්න තත්ත්වයේ උනේ අන්න ඒ නිසා අපි කියනවා මේ එළඹෙන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි ශක්තිමත්ව අපේ සංවිධාන වැඩ කටයුතු අපි ක්‍රියාත්මක කරමින් එළඹෙන මැතිවරණයට මුහුණ දෙන්න අපි ලෑස්ති කියන එක අපි පැහැදිලිව කියනවා. දැන් ඔබතුමාට නව තනතුරකුත් ලැබුණා. දැන් ජනාධිපති වරණයට තියෙන සූදානම මොකක්ද? තවමත් ජනාධිපති අපේක්ෂකයෙක් නම් කරගන්න බැරුවද ඔබතුමන්ලා ඉන්නේ?
සාමාන්‍යයෙන් අපි ජනාධිපති මැතිවරණයේ සූදානම තමයි අපේ පක්ෂ මූලස්ථානයේ නෙළුම් මාවත අසලින්ම අපේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය මීට මාසයකට ආසන්න කාලයකදී අපි විවෘත කළා. ලංකාවේ පක්ෂවලින් මැතිවරණ කාර්යාලයක් පළමුවෙම විවෘත කරපු එකම පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. එතකොට අපි ලෑස්ති. ඊළඟට අපි මැතිවරණය ඉලක්ක කරගනිමින් අපේ ආසන සම්මේලන අපි කලාවැවින් ආරම්භ කරා අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ අපි රත්තොටින් ආරම්භ කළා. ඒ වගේම අපි ඉදිරි සති ගණනාව තුළ සති අන්තයේදී ලංකාව පුරාම අපේ සියලුම මැතිවරණ කොට්ටාසවල අපේ ආසන බලමණ්ඩල අපි පවත්වනවා. අපි මේවැ 4000ක් 5000ක් 6000ක් 7000ක් විශාල ජනතාවක් අපි ඒකරාශි කරනවා. හැබැයි අර අනිත් අය කරන දිස්ත්‍රික් සම්මේලන නෙවෙයි අපි කරන්නේ. අපි කරන්නේ ආසන සම්මේලන. හැබැයි අපි කියනවා අපි කරන ආසන සම්මේලන අපි ඉවලින් පස්සේ අපි ආසන තීන ප්‍රමාණය එකතු කරලා දිස්ත්‍රික් සම්මේලනට යන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔබතුමා පැහැදිලි කරපු ආකාරයට මේ දේශපාලනය සම්බන්ධයෙන් කතා කරන කෙනෙක් විග්‍රහ කරන කෙනෙක් කියන්න පුළුවන් වෙඩින් එක මගුල තිබුණට මනමාලය නැහැ කියලා. ඒකට දෙන්න උත්තරයක් තියෙනවද? සාමාන්‍යයෙන් මගුල් ගෙවල් වල එක එක විදිහ ක්‍රමවේද තියෙනවා. සාමාන්‍යයෙන් සමහර අය වේලස්සලිම මනමාලය දන්නවා, මනමාලි කවුද කියලා දන්නවා. සමහර අය වේලස්සලිම වෙඩින් එක ගන්න ඉස්සෙල්ලා පැනලත් යනවා. මගුල් ගේ ගන්න ඉස්සෙල්ලා ජෝඩුව පැනලා ගිහිල්ලා එකට දීඝ කාලය ඇවිල්ලා හුඟක් අය කසාද බඳිනවත් දැකලා තියෙනවා. හැබැයි ඒක සම්ප්‍රදායෙන් පිට. හැබැයි අපි මේ වන විට අපි ඒ කවුද මනමාලය කියන එක සම්බන්ධයෙන් ඒවැ පොරොන්දම් බලන්න ඕන, ගැළපෙනවද බලන්න ඕන, ඒ වගේම තමයි හරි ආකාරව නැකත් බලන්න ඕන, දින නියමයක් ඇති කරගන්න ඕන. ඒව හරියට වුණාම තමයි හරියාකාරව මගුල් ගයක් ගන්න පුළුවන්. ඒ නිසා දැන් මේ දවස්වල වෙන්නේ පෝරුව හදන වැඩ, ඒ වගේම අනිකුත් සියලු නෑදායන්ට කතා කරන වැඩ, නෑදා පාර්ශ්වය එකඟතාවය ගන්න වැඩ. දැන් ඒව ක්‍රියාත්මක වෙනවා. මනමාලය වේලස්සනින් කිව්වම සමහර තැන්වල තියෙනවා මනමාලය හොයාගෙන ගිහිල්ලා මනමාලය ගෙදරට මනමාලි ගැන වැරදි කියනවා. එවැනි තත්ත්වකුත් තියෙනවා. ඒ නිසා අපි නියමිත වෙලාවට මනමාලය එළියට දාන්න. දැන් ඔබතුමාගේ උදාහරණයක් එක ගත්තාම නිකන් එළියෙන් බැලුවම පේන නිකන් එකගේ කන වගේ අදහසු පොඩ්ඩක් එනවා නිකන්. නෑ, මම කිව්වේ එකගේ කන එක කියන එකට මම කරපු එකට වෙනස් ඕක. නෑ, ඇත්තරම ජනාධිපති අපේක්ෂකෙන් නැද්ද ඔබතුමල්ලා? නෑ, පැහැදිලිවස අපි මෙහෙම කතා කරමුකෝ. දැන් අපි 2015 වෙනි අපි පරාජය වුණේ. 2015 අපි පරාජය වුණාට පස්සේ අපි 2016 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හදනවා. ඒ හදනකොටත් අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ අපේක්ෂකයා බව අපි නායකයෝ අපි දන්නවා. ප්‍රකාශ කළාද? නැහැ. අපි ඔබතුමාලටත් ආරාධනා කරලා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයට එන්න කියලා බොහොම වැදගත් විදිහට අපි මේක ප්‍රකාශ කළේ. අපි මේ අපේ මං කිව්වේ ඒකයි, මේ සංවිධාන මේ පක්ෂයේ සංවිධාන වැඩපිළිවෙලක් තියෙනවා. අපේ පක්ෂයේ සංවිධාන වැඩපිළිවෙල වෙන පක්ෂවලට වැඩිය වෙනස්. අපි ඇවිල්ලා බොහොම ගෞරවාන්විතව තමයි ඒක කරන්නේ. ඔබලත් ඔබලා ආයතන මේ මාධ්‍ය ආයතන බොහොම ඉතාම හොඳින් ඒක රටට පෙන්නුවා. මෙන්න නම් කරේ කවුද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. මෙන්න මං මට ඉල්ලන්න බෑ විවස්ථානුකූලව මම ඉදිරිපත් කරනවා රට ඉල්ලන කෙනාව. ඒ වගේම මහින්ද ජනාධිපතිතුමා කියනවා මට ඉල්ලන්න බෑ මම නායකත්වයේ දෙන මගේ පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ මේ කෙනාව කියලා අනිවාර්යයෙන්ම අපි ඉදිරිපත් කරනවා. ඒකට තව කාලයක් තියෙනවා. පහුගිය දවසක මේ සාකච්ඡාවක් පැවැත්වුණාද වර්තමාන ජනාධිපතිතුමත් එක්ක? ඒ කියන්නේ මේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සහය ලබා දෙනවාද නැද්ද කියන කාරණා සම්බන්ධයෙන්, විශේෂයෙන්ම එතුමා පොදු ජන පෙරමුණෙන් සහය ඉල්ලුවද? නෑ, අපි එතුමත් එක්ක නොයෙක් විට සාකච්ඡා පවත්වනවා. අපේ පක්ෂයත් එක්ක, අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමා එක්ක, රයන් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරන වෙලාවේදී රජයක් හැටියට ඉදිරි දේශපාලන තත්ත්වය මේක සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. නමුත් අපි කොයිතරකදීවත් මේ අපේ අපේක්ෂකයා රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියලාවත් එතුමා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමක්වත් වෙලා නැහැ.
අපි අපිට පේනවා ජනාධිපතිතුමත් මේ වෙන විට ලෑස්ති වෙනවා ජනාධිපති මැතිවරණය. නමුත් අපි පක්ෂයක් හැටියට අපි නිල වශයෙන් අපි අපේ අපේක්ෂකය කවුද කියලා අපි ප්‍රකාශ කරන්නේ බොහොම පැහැදිලිව අපේ දේශපාලන මණ්ඩලයත් ඒ වගේම විධායක සභාවත් අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ගන්න තීන්දුව තුන. වර්තමාන ජනාධිපතිතුමාට සහය දෙන්නත් ඉඩකඩක් තියෙනවද පොදු ජන පෙරමුණ? සාමාන්‍යයෙන් හැම වෙලේම අපි වැඩ කරන්නේ පක්ෂයක තීන්දුවත් එක්ක. මොකද හේතුව පක්ෂයක් කියලා කියන්නේ ඒ සංවිධානය. පක්ෂ සංවිධානයේදී රෝහිත අබේගුණවර්ධනට තියෙන මතය, තවත් ඉන්න පක්ෂයේ තියෙන අමාත්‍යවරයෙකුට තියෙන මතය, ඒ වගේම පක්ෂයේ ඉන්න සමාජිකුට තියෙන මතය, පෞද්ගලික මතය වෙන්න පුළුවන්. හැබැයි පොදුවේ අපි පක්ෂය ගන්නා වූ තීන්දුවත් එක්ක පක්ෂය ගන්නෙත් නැහැ මේ හුඟක් වෙලාවට අවාසිදායක තීන්දුව. හොඳට දුරදිග බල්ලා ගන්න තීන්දුව. ඒ දුරදිග බල්ලා ගන්න තීන්දු විශේෂයෙන් ඔබ දන්නවා බොහොම පැහැදිලිව අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමා කියලා කියන්නේ හොඳ දුරදක්නා නුවණක් තියෙන දේශපාලන හොඳ ඔළුවක් තියෙන කෙනෙක්. ඒ නිසා එතුමා බොහොම පැහැදිලිව මේ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. දැන් ඔබතුමාලගේ පක්ෂ මන්ත්‍රීවරයෙක් කියලා තිබුණා නිසකයෝම අපි ඒ පිළිබඳ ජූලි මාසේ මැද භාගයේ වෙනකොට ප්‍රකාශ කරනවා කියලා. ඒක අපේක්ෂකයෝ පිළිබඳව නෑ. ඒක තමයි ඒ මන්ත්‍රීවරයා පවා කියන්න ඇත්තේ. අපි විටින් විට දැන් පහුගිය සතියෙත් අපේ දේශපාලන මණ්ඩලය රැස් වුණා. ඒතකොට අපි යම් යම් වෙලාවලද දේශපාලන වශයෙන් රැස් වෙනකොට ඒ ගැන සාකච්ඡා කරනවා. ඒ දිනය නොබෝ දිනකින් සමහල්ලාවට ඔබට අපිට ඔබට වෙනුවෙන් කියන්න පුළුවන් කවුද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා.